කොහමද අපේ ගාමිදාය සුනෙත් අය මේ ප්‍රොජෙක්ට් එකට සම්බන්ධ වෙන්නේ? ඒක ගැන පොඩ්ඩක් කිව්වොත් එහෙම. මුලින්ම ඇත්තටම මේ ශානක අපිට ආරාධනා කරා මේ හම් වෙලා මුණ ගැහිලා මේ මේ වැඩක් තියෙනවා කරන්න එන්න කියලා. එතකොට අපි ශානකව දැනගෙන හිටියෙත් නැහැ. පොඩි අලුත් කොල්ලෙක් ඇවිල්ලා වැඩකට කතා කරනවා. මේ හොඳ වැඩ කරන්නේ. ඔව් ඇත්තටම අපි ලොකුවට ගත්තෙත් නැහැ ඒ වෙලාවේ වැඩේ. මේ නමුත් මේ ඇත්තටම මේ ඒ ඒ ශානකගේ වැඩේ පිටිපස්සේ ලොකු චරිතයක් හිටියා. ඒ තමයි අපි කවුරුත් දන්න කැමිලස් පෙරේරා, කැමිලස් මහත්මයා. ඉතින් මම බැලුවා දැන් කැමිලස් මහත්මයා තමන්ගේ චරිත ටික ඔක්කොම නිකාම කොහොවත් යන කොල්ලෙකුට දෙන එකක් නැහනේ. ඒකින් දා මේ ශානක කියන්නේ දක්ෂයෙක් වෙන්න ඇති කියලා පස්සේ අපි හොයලා බලනකොට ඇත්තටම දක්ෂයෙක්. ඉතින් අපිට තිබිච්ච ප්‍රශ්නේ තමයි මේ අවුරුදු 1960 ගණන් වල පටන් අරන් 70 80 දශකයේ ජනප්‍රිය වෙච්ච චරිත ටිකක් දැන් මේ කාලේ ඉන්න අයට කොහොමද පෙන්වන්නේ කියන එක. يعني ගොඩක් වෙලාවට බැලුවොත් අලුත් පරපුර ඒ චරිත දන්නේ නැහැ කාටුන් හැටියට. ඉතින් සමහරලාට දැන් ඒක 3D animation චිත්‍රපටියක් වෙනකොට අර කාටුන් චරිතම එතෙන්ට සම්බන්ධ කරන්නේ කොහොමද? ඒවා ඒ විදිහට ඇඳලාම ඒකම වෙන්න ඕනද වෙනස් වුණාට කමක් එතකොට ප්‍රේක්ෂකාගාරයක පිළිගන්නේ ඔන්න වගේ ප්‍රශ්න ගොඩක් තමයි අපිට ආවේ. ඉතින් අපි අතරම මේ කැමිලස් මහත්මයාගෙත් උදව් ඇතුව කතා සැකිල්ලක් හදලා ඉතින් විශේෂයෙන් මේක මේකේ සුනිතුත් මම තමයි පිටපත රචනා කරේ, දෙබස් ලිව්වේ, ඒ කියන්නේ ස්ක්‍රීන් ප්ලේ එකයි ඩයලොග්ස් උයි ළඟට ඩබින් ඩිරෙක්ටර්ස්ලා හැටියට කටයුතු කරන්නේත් අපි දෙන්න. මම කියන්නම් කියන්න ආඩම්බරයි, මම තමයි ගජමෑන්ට වොයිස් කරන්නේ. ඔව් ඒ ඊළඟට තියෙන ගණේ මම කරන එකේ මම ඒක ගන්නවා. පළවෙනි වතාවට මම හිතන්නේ ඇම්ඩන්ගේ චරිතේ. ඔව් ඇම්ඩන්ගේ චරිතේ තමයි මේ ෆිල්ම් එකේ බලන්න පුළුවන්. ඒක නිකන් මම හිතන්නේ මේ හොඳම පරම්පරාව ගජමෑන් කෙසේද ඇම්ඩා දන්නවා.